ප්‍රීරාම් ශ්‍රී ලංකා YouTube channel එකට ඔහු අද සාදරයෙන් පිළිගන්නවා මේ දවස්වල හැමෝම කතා කරනවා FCW වෙල්ලින් ගැන මොකද ලේසියෙන්ම පාසියෙන්ම කොරියාවට යන්න පුළුවන් මේ FCW වෙල්ලින් එක හරහා එහෙමනම් FCW වෙල්ලින් එක කරගන්න අද රජ වැඩකාරයෙක් තමයි අපි ඔයගලන්ට පෙන්වන්න හදන්නේ මේ රජ වැඩකාරයා තමයි රිලාන් NBC 300 GW මික් වෙල්ලින් මැෂින් එක පොදුයි හැමෝම කියන්නේ මේකට මික් වෙල්ලින් කියලා නමුත් ඇත්තටම මේ මැෂින් එක මැක්වෙල්ලින් මැෂින් එක. එහෙනම් අපි බලමු මොකක්ද මැක්වෙල්ලින් මැෂින් එක. මේ තියෙන්නේ අපේ මැක්වෙල්ලින් ප්ලාන්ට් එක. අපි බලමු මේකත් එක්ක ඕගොල්ලන්ට හම් වෙන අමතර උපාංග ටික මොනවද කියලා. ඕගොල්ලන්ට වෙල්ඩින් කරන්න ටෝච් එකක් තියෙනවා. මේකට අපි කියනවා P180 කියලා. ඊට අමතරව ඕගොල්ලන්ට ගෑස් සෝස් එකක් තියෙනවා. ඒකේ උපකරණ තමයි පාවිච්චි කරන උපකරණ ඇත්තෙන එක තමයි CO2 ගෑස් ප්ලගුරේටර්. මේ වගේම මේකත් එක්ක ඕගොල්ලන්ට හම් වෙනවා 1.2 mm වෙල්ඩින් කරන්න පුළුවන් වයර්ස් දාලා වෙල්ඩින් කරන්න පුළුවන් කන්ටැක්ට් කිට්. එහෙනම් අපි මේ අමතර උපාංග ගැන කතා කරා. අපි එහෙනම් ඕගොල්ලන්ට කලින් මතක් කරා FCW පාස් කරන්න පුළුවන් වැඩකාරයා ගැන මේ ඉන්නේ අපේ වැඩකාරයා අපි වැඩකාරයාගේ වැඩ ටික කොහොමද කියලා බලමු එහෙනම් අපි මේ වැඩකාරයාගේ මූණත ගැන කතා කරන්න යන්නේ මෙතන තියෙනවා මේ ප්ලාන්ට් එකේ ස්විච් එක මේක මේන් ස්විච් එක මේක 3-phase ප්ලාන්ට් එකක් ඒ ස්විච් එක ඔන් කරන ස්විච් එක තමයි මේ තියෙන්නේ අපි මේ පැත්ත ගැන කතා කරොත් මෙතන ඔයගලන්ට සඳහන් කරලා තිනවා 2T 4T කියලා 2T කියලා මැනුවල් අවස්ථාව 4T කියලා කියන්නේ ඔටෝ අවස්ථාව අපි ඊට පල්ලෙන් ආවොත් අපි කොහොමද මේකේ ක්‍රම දෙකක් වෙල්ඩින් කරන්න පුුවන් එකක් FCAW අනෙත් එක ආප් වෙල්ඩින් එක FCAW වෙල්ඩින් එක වගේම මැග් වෙල්ඩින් එකත් මේකේ කරන්න පුළුවන් ඊළඟට අපි කතා කරොත් මෙතන තියෙන ඉන්ඩක්ටන්ස් කියන්නේ ෆේක් තිබ්නස් එක අනෝ වෙල්ඩීම ගලාගෙන යම් වෙනස් කරගන්න පුළුවන් බටන් එක ඊට අමතරව තියෙනවා මේකේ වයර් ස්පීඩ් එක වෙනස් කරගන්න පුළුවන් ඊට අමතරව මේකේ වෝල්ටේජ් එක වෙනස් කරගන්න පුළුවන් ඔයගොල්ලෝ වයර් ස්පීඩ් එකයි වෝල්ටේජ් එකයි වෙනස් කරන හැම අවස්ථාවෙම මෙන්න මේ ඩිජිටල් පුවරුව හරහා ඔයගොල්ලන්ගේ වෙනස්කම ඔයගොල්ලන්ට පෙන්වනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ ගන්න සත්‍ය ඇම්පියර් එක සත්‍ය වයර් ස්පීඩ් එක ඔයගොල්ලන්ට මෙන්න මේ ඩිජිටල් පුවරුව හරහා ඔයගොල්ලන්ට පෙන්වනවා. ඊළඟට මේකේ තියෙනවා අපේ ටෝච් එක හයි කරන මම ඔයගොල්ලන්ට මේ ඉතිහෙදි ටෝච් එක ගැන සඳහන් කරා. ටෝච් එක හයි කරන සොකට් එක මෙතන තියෙනවා. ඊට අමතරව මෙතන එර්ත් එක හයි කරන එක තියෙනවා. ඊට අමතරව මම කෝ ආක් වෙල්ඩින් එක මේක පාවිච්චි කරන්න පුළුවන්. එහෙමනම් ටෝච් එක අයින් වුණාට පස්සේ මෙන්න මෙතනට හෝල්ඩර් එක දාලා ආක් වෙල්ඩින් එක පාවිච්චි කරන්න පුළුවන් මේ තමයි අපේ මේ වැඩකාරයාගේ මූණත එහෙනම් අපි මේකේ පිටුපස මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලමු මේ මැෂින් එකේ ගෑස්ලට් ඉන්ලට් එක තමයි මේ තියෙන්නේ අපි කියන්නේ ගෑස් සම්බන්ධ කරන නලය මෙතන තමයි සම්බන්ධ කරන්නේ ඊට අමතරව මේ ප්ලාන්ට් එකේ සිසිලන පද්ධතිය තියෙන සිසිලන පද්ධතියේ පෑන් එක තමයි මේ තියෙන්නේ ඊට අමතරව මෙතන තියෙනවා මේන් වයර් එක රෙගුලේටර් හරහා වැඩිපුර CO2 එනකොට මේදු වගේ බැඳෙනවා ඒක නැති කරගන්න මේකේ හීටර් එකක් තියෙනවා මේ හීටර් එකට පවර් සප්ලයි එකක් දෙන්න මෙන්න මේ ෂොකට් එක හරහා ඊට අමතරව පුංචි විලායකයක් දීලා තියෙන හැමතත් මේකට ෆියුස් කියලා කියන මේකට කරදරයක් වුණොත් මේ විලායකෙන් බේරෙන ආරක්ෂක ක්‍රමයේ මේදී තමයි මේ විලායකේ දීලා තියෙන්නේ මෙන්න මේ ටික තමයි අපේ මේ වෙල්ඩින් ප්ලාන්ට් එකේ පිටිපස්සේ තියෙන්නේ MBC 300 GW වෙල්ඩින් මැෂින් එකට එන්නේ ඉන්බිල්ට් වයර් ෆීඩර් යුනිට් එකක් ප්ලස්කෝ වයර් ස්පූල් එක ෆික්ස් කරන්නේ මෙන්න මෙතනට එහෙනම් මේ රිලාන් MBC 300 GW මික් වෙල්ඩින් ප්ලාන්ට් එක ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා හිතනවා. මේකත් එක්කම ඕගොල්ලන්ට මම හිතනවා පුංචි පුංචි ප්‍රශ්න ටිකක් ඇති වෙන්නේ නැති කියලා. මේක මොනෝගේ වෙල්ඩින් එකකටද පාවිච්චි කරන්නේ? ඔයගොල්ලෝගේ දැනටමත් දන්නව. නමුත් මොනෝගේ වෙල්ඩින් එකකට පාවිච්චි කරන්නේ? ඒ වගේම මොනෝගේ වයස්ත පාවිච්චි කරන්නේ? ඉංග වෙල්ඩින් එකේ ක්වොලිටි එක කොහොමද? ඒ වගේ ප්‍රශ්න ඔයගොල්ලන්ට පොඩි පොඩි දේවල් ඇති වෙන්නේ නැති. මම හිතනවා ඒ ප්‍රශ්න වලට උත්තර අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න පුළුවන් කියලා. හැබැයි ඕගොල්ලන්ට ඒත් එක්කම ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් දැනෙනවා නම් හැඟෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකට ඕගොල්ලන්ට ප්‍රශ්න ටික දාන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ මික් 300 GW මැෂින් එකෙන් වෙල්ඩින් එක කරන්නේ කොහොමද කියලා. එම වීඩියෝ එකෙන් ඕගොල්ලෝ නැවත හමු වෙනතුරු ඕගොල්ලන්ට සුබ දවසක්.